අශුගේ දින පන්නිපිටිය ප්‍රදේශයේදී, පොලිස් න ධර්රයක විසින් ලොරිිරත රිය දුරෙකුට හරදින දර්ශනයක් සමාජ මාධ්‍ය ජාලාවසේ විකාශනය වුණා. ඒ අනුව යම්කිසි මාධ්‍ය ආයතනයක් මගින් මාගෙන් විමසීමේදී මා ප්‍රකාශ කළේ පුද්ගලි ආරක්ෂාවය අයිතිය පවිච්චිකිරීම පිළිබාඳ නිර්ණායක ධර්ණී සංගහායේ අශු නමය සිට අනුන මේ දක්වා වගන්තිවල ඇති බවත් විශේෂෙන්ම අනු දෙකසා අනුතුන වගන්තිවල ඇති ප්‍රතිපාදන අනුව පුද්ගලි කාරක්ෂාවය අයිති්‍යය පාවිච්චක ලෙතුබවත්. එ අනුව අ දෙකසා අනුතුනගේ අනුහය වගන්තිවල එම කරුණු ඇතුළත්වෙනවා. කිසිම අවස්ථාවක රජේ සේවකයකු තමාගේ නිලේනාමෙන්. බලය පාවිච්චි කිරීමේදී එවැනි ක්‍රියාවකට එරෙහිව පුද්ගලි කාආරක්ෂාවය අයිතිය පාවිච්චි කළ නොහැක්කේ යනුවෙන් අදාළ වගන්තිය සඳහන් වෙන්නේ කෙසේ වෙතත් මේ වැරදි ලෙස අර්ථනිරූපණය කරමින් නිලෑදුමින් සිටින පොලිස්්‍රධාරීන්ට පහරදිිය හැකි බවට සඳහන් යම් පුවත් සමාජ මාධ්‍ය ජාලාවල විකාශනය වෙනවා. එය සම්පූර්ණයෙන්ම වැරදි ලෙස අර්ථකථනය කිරීමක් පුද්ගලි ආරක්ෂාවය අයිතිය, රජයේ නිලධාරියෙකු නීති්‍යානුකල ක්‍රියාවකදි පාවිච්චි කිරීමේද. එවැනි අවස්ථාවකදි යම් පුදගලෙකුට ඉටේ රෙහිව පුද්ගලි කාරක්ෂාවය අයිතිය පාවිච්චි කිරීමට හැකියාවක් නැහැ. එනිසා එම පුවත් සම්පූර්ණයෙන් මසත්‍ය බව ප්‍රකාශ්රනෝ කෙසේ වෙත් පොලිස් නධාරයෙකු යම් පුද්ගලෙකුට හේතුවක් නොමැතිව පහරදිීමක් බලය පවිච්චි කිරීමක් සිුදු කළව එඒ අයට. විශේෂෙන්ම පොලිසියට ඒවගේ පොලිස් මුූලස්ථානයට පොලිසි හෙ නිරධාරෙන්ට පැමිකිරීමට හැකියාවක් තිබෙන මානව හිමිකම් කොමිසමට පැමිලිකිරීමට හැකියාවක් තිබෙනවා ශ්‍රේෂ්ඨාධකරණය මූලික අයිතිවාසිකක් නඩුවක් පැවරීමට හැකියාවක් තිබෙනවා. ඒවගේම පුද්ගලික නඩුවක් ඒවාගේ වන්දි නඩුවක් පවරා ගැනීමට හැකියාවක් තිබෙනවා. එසේ නො මැතිව. නිලදම සිත් පොිස්්‍ර ධරින් ෙරහිව බල පාවිච්ි කිරීමට හැකියාවක්න हैැ ඒ නිසා එම ප්‍රවෘතිය වැරදි ආකාරයට සමාජ මාධ්‍ය ජාලාවල සමාජගාතවින් පවතිනවා මේ නිසා මේ සම්බන්ධය නිවිශේෂයෙන්ම සදහන් කිරීමට කැමති නිලෑදදුමීම් රජකාරි කරන පොිස්ත්‍රධාරීන් තෙරහිව කිසිම අවස්ථාවක බල පාවිච් කිරීම හැකාවක්නෑ.